සාමාන්‍යයෙන් අපි දන්න අපේ මැතිවරණ සිටියම බැලුවම සෑම ප්‍රධාන මැතිවරණයක් ආසන්නයේම සන්ධාන හැදීමේ තරඟයක් නිර්මාණය වෙනවා. අර උස පැනීම ලොง ජම්ප් හයි ජම්ප් පුරුදු වෙනවා වගේම දේශපාලඥයෝ ප්‍රතිමාරු වෙනවා පාර්ලිමේන්තුව ප්‍රසව කරනවා අපි හැමදාම දැකපු දේවල්. ඊළඟ ප්‍රධානම කාරණය තමයි ශර්ග කියෝපු එක සන්ධාන ගොඩ නැගෙනවා. හැබැයි මේ ගොඩ නැගෙන සන්ධාන ගොඩ නැගිච්ච සන්ධාන ඉතිහාසයේ දැන් මමත් පාර්ලිමේන්තුවට එන්නේ 94. පළාත් සභාවෙත් මං ඉන්නවා ඇමතුරෙක් විතර අවුරුද්දක්. මේ මගේ ජීවිත කාලය තුලදී මගේ දේශපාලන ජීවිත කාලය තුලදී ගොඩ නැගිච්ච සන්ධානත් අපේ ජීවිත කාලය තුලදී අපි දැකපු සන්ධානත් දිහා බැලුවෙන් පස්සේ මහා පොදු සාධකය තමයි වරහන් වලින් එළියට ගන්න පුළුවන් කැලල තමයි මැතිවරණයක් ආසන්නේ ඊළඟ ආණ්ඩුව දිහා බලලා ඊළඟ ආණ්ඩුවේ තනතුරු දිහා බලලා ගොඩ නැගිච්ච සන්ධාන. අපි දැන් මේ මොහොතේ දේශපාලන පිටියේ සාකච්ඡා වෙන බොහෝ සන්ධාන වලත් කතා කරන බොහෝ සන්ධාන වලත් මට පේන්නේ අරමුණු විදියට පේන්නේ ඊළඟ ආණ්ඩුවේ අහවල් තනතුරු ආදි වශයෙන් අපි මෙතෙන්දී අපි වෙනස් කොහොමද වෙනස් වෙන්නේ අපි පුද්ගලිකවම පෙනී ඉන්නේ අපි දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ මේ රාජපක්ෂ මැතිවරුන් ප්‍රමුඛ මේ ආණ්ඩුවට මේ අර්බුදය විසඳන්න බෑ කියලා අපි තීරණය කරනවා ඒක මගේ පිළිගැනීම අපේ පිළිගැනීම හැබැයි මෙතනින් මේක විසඳ ගන්න ඕන කොහොමද කියන කාරණාවේදී අපි පුද්ගල සාධක මත නෙමෙයි තීන්දුව ගන්න. ඒනේ පුද්ගලෙක් x පුළුවන් මේක කරන්න, y පුළුවන් මේක කරන්න. අපි මේ සන්ධාන ඉතිහාසෙම කළා තියෙන්නේ එහෙම. කවුරු චරිතයක් ගෙනල්ලා, ඒ චරිතය මාකට් කරලා, ඒ චරිතයේ තියෙන බොහොම ප්‍රභාවත් ගති සුදු පැත්ත පෙන්නලා චරිතය මාකට් කරලා ඡන්ද ටික ගන්නවා. හැබැයි ඒ ඉතිහාසය අපි අප්‍රසන්න ඉතිහාසයක් කියලා දැන් ඔප්පු වෙලා තියෙනවනේ. එනිසා අපි මේ වෙලාව උත්සාහ ගන්නේ ඔබ නිදහස් ජනතා සභාවක නැහුවේ අපි මේ වෙලාව උත්සාහ ගන්නේ වැඩපිළිවෙල මොකද්ද පුද්ගල තීරණාත්මක නැහැ මේ ආර්ථිකය ගොඩනගන්න තියෙන වැඩපිළිවෙල මොකද්ද දේශපාලන ප්‍රතිසංස්කරණ මොකද්ද වෙන්න ඕනේ මැතිවරණ ප්‍රතිසංස්කරණ මොනවද වෙන්න ඕනේ මොනවද සම්බන්ධයෙන් තියෙන යෝජනා අන්න එහෙම වැඩපිළිවෙලක් එක්ක එකතු වීම සඳහා අපි සාකච්ඡා කරනවා අපි මේ මොහොතේ කල්පනා කරන්නේ මේ විකල්ප වැඩපිළිවෙලක් ගොඩනගලා ඒ වැඩපිළිවෙල වටා යම් තිරසාර එකතුවක් කරගන්න. ඒක තමයි මේ සන්ධානයක් පිළිබඳ අපි දකින චිත්‍රය. පුද්ගලයෙක් වටා නෙමෙයි. පුද්ගලයෙක් වටා එකතු වෙච්ච හැම සන්ධානයක්ම ඉතිහාසයේ බලය අරගෙන තියෙනවා. ඒ බලය ගැනීම සඳහා වෙච්ච පොරොන්දු තරතුරු සම්බන්ධයෙන් වෙච්ච පොරොන්දු හින්දා මේ සන්ධානය කඩා වැටලා තියෙනවා.